හරි ගන්නවාද උදේ මේ පටන් ගන්න හදනවා විතරයි ඉස්සෙල්ලාම අපි නිබන්ධනේ කාන්ට එමු එහෙනම් සීළු දෙනාටම සුබ උදෑසනක් වේවා නිබන්ධනේ පොඩි වැඩක් තියලා ඇතේද ගණන් දෙකයි නිබන්ධනේ ගණන් දෙකයි ආයිබෝවන් සර් ආයිබෝවන් පුතේ ඔ උන්ජි ගණන් දෙකක් ගෙදර වැඩ විදියට දීලා ඇති පෙරලන්න නිබන්ධනයේ පිටුව 14 පිටුව 1 2 ගණන් දෙක මට උත්තර ඉවර තියනයි කීප දෙනෙක්ගේ බැලුවා අනේ තව කීප කොටසේ 1 2 ගණන් දෙක අන්න හරි දෙක කොටසේ ගණන් දෙකක් අද කතා කරනවා ඉතිරි ගණන් ටික ඔක්කොම අපි අඟහරුවාද කතා කරනවා නිබන්ධනයේ දෙක කොටස ඉතිරි ගණන් ටික ඔක්කොටම උත්තර ලබන සතිය කතා කරනවා එදා වෙනකොට වැඩි ඉවර කරගෙන ඉන්න අඟහරුවාද පන්ති තියෙනවා සර් අඟහරුවාද නේද ලබන සතිය කිව්වේ ඔව් 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 අඟහරුවාද කතා කරනවා නිබන්ධනයේ ඉතිරි ඔක්කොම ටික කතා කරනවා වැටෙන්නේ මේ දවස්වල වහින්නේ නැති නිසා හවස පටන් ගන්න එක හොඳයි නැත්නම් ඔය නිවාඩු දවසේ දවාලේ දාගත්තම ඔයාලට කොහෙවත් යන්න නැති වෙනවා ඊට පස්සේ මේ අමතක වීම ගොඩයි දැන් අපි පුරුදු වෙලාම ඔහොම තියාගමු පහටම පටන් ගමු අඟහරුවාදා කිව්වේ 28 වෙනිද ඔව් 28 අඟහරුවාදා පහට පටන් ගමු ආයි ඊට පස්සේ ඔය පළවෙනිදා ඇයි අවුරුදු සමරන්න තියද? හරි එහෙනම් නිබන්ධනේ පළවෙනිම ගාන ගැනයි කතා කරන්නේ සුළු කරන්න කියලා තියෙන්නේ ගොඩක් අය සුළු කරලා හඳට උත්තරේ තියෙනවා ඔන්න 6න් 2ට එකතු කරන්නලු 6න් 3ක් 6 2 6 3 එකතු කරාම උත්තරේ කියදානෝ ලකුණු දෙකක් දෙනවා උත්තරේ 6 5 තියෙනවා නම් හරි ඉර 8 සමාන නම් ඒක එහෙම ලියා ගන්නවා අපි ඒකට කියන පොදු හරය තියෙනවා කියලා එහෙනම් ඉර උඩ එකතු කරන 2 3 එකතු කරා 5යි 5යි ඕ ඔන්න ඊළඟ ගානේ ඊළඟට තියෙන එකේ පොදු හරය තියද කියලා බලන්නකෝ අටෙන් පහෙන් හතරෙන් එකක් අඩු කරන්න තියෙන්නේ ඒක හතරෙන් එකේ හරිය සමාන කරගන්න අටෙන් පහට හතරෙන් දෙකෙන් අන්න ඒ සඳහා මෙයත් දෙකෙන් ගුණ කරලා මෙයත් දෙකෙන් ගුණ කරන්න කියන එක ඔය කියන්නේ ඒකයි උදාහරණයෙන් විශාල හරය හදන්න පුළුවන් නිසා හතරෙන් ගුණ කරනවා දෙකෙන් හරි මොන්න කිව්වද ඒ කාට හරි කැමති නම් ඊට ලොකු ඉලක්කම් වලට හදන්න පුළුවන් අට විදියට හදාගන්න එක ලේසිම ලේසි දේ. දැන් හරිය සමානයි. දැන් අඩු කරන 5න් 2ක්. 3යි. ඔව් උත්තරේ 3යි. 8න් 3යි උත්තරය. ඊට ඔව් ඒකට ලකුණු දෙකක් දෙනවා පොදු හරයකුත් එවුවනේ. ඒ නිසා ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට එතකොට පළවෙනි ගානට ලකුණු කීයද? ඔය නිබන්ධනයේ දකුණු පැත්තේ තීරුවේ කීයද බලන්න ලකුණු ලියලා. ආදී සර් හරි. ආ එහෙනම් හරි. අන්න ඒක තමයි ලකුණු. හරි. ඊළඟ කොටස් 3ක් තියෙනවා. කොටස් 3ට ලකුණු 3ක් දෙනවා. තුන්වෙනි ගාන. කවුද තඩි කියලා අහන්නේ? බැලූ බැලමට දෙකයි තුනෙන් එකේ නුයි දෙකෙන් එක තමයි වැඩි. අන්න හරි. ඊළඟ ගානේ ඒ කියන්නේ රෝමි ලක්ෂමෙන් 3ේදී රෝමි ලක්ෂමෙන් 3ේදී මේ බලන්නකො මේ කවුද කිව්වේ?
विशाल पहाट कपल कैली हतरा දීනියට වඩා වැඩිපුර ලැබුණු කොටස කීයද කියලා 8න් එකක් 8න් එකක් 8න් 3න් 8න් 2ක් කරනවා 8න් 3න් 8න් 2ක් කරනවා වැඩිපුර හම්බෙලා තියෙන්නේ 8න් 1යි 8න් 1යි වැඩිපුර හම්බේ තියෙන 8න් 1යි ඕන පුතාට තමයි වැඩියෙන් හම්බෙලා තියෙන්නේ संख्या रेखाभावितेन सुलु करन्न कियला तियेन्ने संख्या रेखाभाविता करन्न कियनवने ओन्न वेडे संख्या रेखावक अंदिनलु धन देखाय एकतु किरीम ऋण पहाय संख्या रेखा मतकुनाद बिंदु एक तुन ऋण पैसा तो एक मट बेटी वेर तुन वगे ऋण पैसा निधन है
ඔන්න සංඛ්‍යා රේඛා මම වෙනස් කරලා හදාගත්ත මට ගැලපෙන්නේ හා කොහොමද යන්න වෙන්නේ ගමන කොතනින්ද පටන් ගන්න වෙන්නේ දැන් බිඳුවේ ඔන්න බිඳුවේ ඉන්නවා ඔයා බිඳුවේ ඉඳලා ධන දෙකට යන්නලු ඔව් ධන දෙක ඉන්න මෙහෙනිදි මෙන්න උඩින්ම ගියා ධන දෙකයි ඊළඟට කියනවා සර් ඉන තුනයි उत्तरे මේක එකපාරම ආවත් කමක් නැහැ. මෙන්න ඇවිල්ලා නැවතුණු තැන මෙන්න මෙතන. එහෙනම් උත්තරය එහෙනම් 3යි. ඔන්න ඕකයි සංඛ්‍යා රේඛා භාවිතයෙන් හදනවා කියන්නේ. කවුරු හරි මේ යටි ඉතලයෙන්ද කමක් නැහැ. මෙන්න මේ ඉතලෙත් සමහර පොත්වල ඕක තියෙනවා සමහර ඒවා ගේ නැහැ. කොහොම තිබුණත් යටි උත් ඉතලයක් ඇන්දර කමක් නැහැ. एक अंतिम जनगण ही थी ना हाँ उन्हें संख्या रेखा में लाखों का नहीं थी मैं मेरा दाना की हुआ ना इस रात में आना होने मेरा रीना की हुआ ना सांप आ सकते हैं ना होने उन्हें संख्या रेखा बाविचेन है दुआ हरी उन्हें जब माम बोर्ड दे माखनों मुल्क बोर्ड दे उराम ले हुआ मामा හරි ඊට පස්සේ ප්‍රශ්න අංක 2 මම හිතන පාරක් වෙලාව කවුරුවත් නැතුව ඇති අවුරුත්ම කල් වේල ඇතුව මාවනේ එහෙනම් කරන්න 2x එකතු කිරීම 3x සමානයි 5 අන්න හරි ඊළඟ ගාන ඔන්නෝම x උදව් කරගෙන තියෙන්නේ හරි එහෙනම් ඔන්න ඊළඟ පන්ති දවස අඟහරුවාදා පුරුදු වෙලාවමයි ඊට පස්සේ දවස පළවෙනිදා පළවෙනිදා විෂයන් තුනම තියෙනවා මේ වෙලාවටම විෂයන් තුනම මේ වෙලාවටම කියන්නේ උදේම තියෙන්නේ ඔන්ලයින් නේද විද්‍යා ගණිතය ක්‍රම දෙකෙන්ම තියෙනවා මේ මේ විදිහටම ඔන්ලයින් උත් දෙනවා පන්තියක් තියෙනවා ඊට පස්සේ ලැබෙන සැතේ ඉඳන් මේ ආයතනයේ පන්ති පටන් ගන්නවා නේද ඔව් ඔව් පන්තිය පටන් ගන්නවා පළවෙනි දවසේ හරියටම එන්නේ පළවෙනි දවසේමයි කමක් නැහැ අපි පළවෙනි දවසේ පටන් ගමු ඉතින් ඒකට කමක් නැහැ ඔව් ගණිතයේ තියෙන්නේ 9 හැමාරටම තමයි ඊට උදෙන් තියෙනවා ඉංග්‍රීසි නේද ඊට උදෙන් ඉංග්‍රීසි තියෙනවා හරි නේද ඉංග්‍රීසි නේද මට මතකත් නැහැ ඉංග්‍රීසි ගණිතයේ විද්‍යාව තියෙන්නේ නේද අන්තිමටම විද්‍යාව හරිද එහෙම නේද ඔව් ඔසේ හරි හරි උදේම ඉංග්‍රීසි ඊළඟට ගණිතය ඊළඟට විද්‍යාව ඒ විදිහටයි තියෙන්නේ හරි අපේ මේ ඔන්ලයින් වල සම්බන්ධ වෙන්නේ නැති යාළුවෝ මුණ ගැහුණොත් කියන්න පණිවිඩේ අපේ ඉඳලා දැනට ඔන්ලයින් එකේ නැති කීප දෙනෙක් ඉන්නවා ඒ අයට පණිවිඩේ කියන්න ආයතනයේ පන්ති පටන් ගන්නවා අද පන්ති එන්න අමතක වෙච්ච කීප දෙනෙක් ඉන්නෝ ඒගොල්ලෝ සමහරට නත්තල් සමරුව නැති ගෙදෙට් වෙල ඉඳගෙන නේද අතිවිනත්තල මේ දවස් ටිකට ටීවී එකේ කාටුන් එහෙම වැඩියෙන් දාලාද නත්තල් වැඩි දාලා
गान उत्तर बलान उत्तर මල් පාට එක පළලම මීටර් 2 ඉඳ පළලමෙන් දෙගුණයකි. ඇයි දිග සසුනෙන් දක්වන 2x පළලම මීටර් x නම් එතකොට දිග 2x නේද? දිග එමෙන් දෙගුණයයි. තව මොකද කියනව නේද පුතේ? පළල පැති දෙක x මේ පැත්තේ x නම් මේ පැත්තත් x නේ මේ පැත්ත දිග දෙකයි x නේ එත්නි මේ පැත්ත x නම් දෙකයි x නම් මේ පැත්තත් දෙකයි x මයි එහෙනම් දෙකයි x ඒවා දෙකක් තියෙනවා x ඒවත් දෙකක් තියෙනවා ඔව් දැන් එකතු කරලානේ මේක සුළු කරන්න කියනවනේ මේ දෙන්න කියන්නේ x කියන්නේ 1x එකක් 2x එකක් කියන්නේ. මේ දෙන්න 2x. ඔක්කොම 2x. 6x. ඔක්කොම 6x උත්තරේ. 6x කියලා එකතු වෙනවා. හරි. එකතුව 6x. ඊළඟ ගාන තියෙන මල් පාතියේ පරිමිතිය මීටර් 30ක් නම් මේ ඇසෙන් සමීකරණ ගොඩනගන්න කියලා. එතකොට 6x = 30. उत्तर समीकरण ලිව්වයි කියලා වැරදි ගන්න නේ. ලිව්වට කමක් නැද්ද? ඒකක ලිව්වට කමක් නැහැ. මතක තියාගන්න සමීකරණ. ඒකේ ඊළඟ හතරවෙනි ගාන තියෙන මේ සමීකරණයේ විසඳීමෙන් මල් පාති දිගහපරණ සොයන්න කියලා. එතකොට ඔය සහ සමීකරණයම විසඳුවට පස්සේ එන්නේ x 5යි කියලා. එතකොට දිග නැහැ පළල සෙන්ටිමීටර් 5යි දිග මීටර් 10. හරි හරි පුතේ හරි. 6x 30යි.5 5 5 10 5
निबंधने अंतिम पिटे हथनी गाने बी कोट से देखाई हाल किलो देखा है सीन किलो कहमारा है पोलगेरी देखा है क्या नहीं मत आवाज से मुदला होया ना क्या नॉरे ये मुदला है वो टा पासे तमाह क्या नहीं हेतु रावी मिल दी क्या नहीं मत क्या ना ये एक ही मत तेकोला पना गाने नया है उधे तेकोला पना गाने में किल किया लना है ओके उन्दाय आप ये है नाम उन्ना निबंधन निबंधने संपूर्ण वैडीवर कर अंगहरुआदेनकोटनिबंधनेवैडीवरकरन्नइतिंगेहानिबंधनेतिवरायिअंगहरुआदेनिबंधनेइवरवेनवाइतरएकइलक्कमलियवेलानैनेलकुनुएकोलहददोलहदकिलामटहोयागन्नबैरुवाबुदुनाहपवगेपेनवासरीडवासेनअंगहरुआदायिंदंपेवरदकरन्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 नअंगहरुआदायिंदंपेवरदकर
प्रश्न अहन पटं परिमाण रूप कीन पाडम अच्छे विशिहत पाडम पाडम विशिहत मे पाडम පිලිවට ඇවිල්ලාද පැන පැන ඇවිල්ලාද පැන පැන ඇවිල්ලා පරිමාණ රූප නේද සර් ඔව් පරිමාණ රූප සර් මාත්‍රිකාව ලියා ගන්නම් අභ්‍යාස අන්න හරි මාත්‍රිකාව ලියාගෙන සූදානම් වෙන්නකෝ පොඩ්ඩක් පාඩමේ කියන දේවල් කියවල බලන්නකෝ පරිමාණ රූප කියලා මොනවද මේ කියන්නේ කියලා परिमाण रूप
ද්‍රව්‍ය විශාලත්වය අනුව අවශ්‍ය පරිදි අදාළ මිනුම් එකම අනුපාතයකට කුඩා කර හෝ විශාල කර හෝ එම හැඩතලයේ ඇඳීමට සිදුවීම අනාරියෝ මේ ලකූ රූප ලකූ රූප පුංචි කරලා අඳින්න ක්‍රමයක් ගැන මේ පාඩමින් කියන්නේ ටිකක් ලොකු ලොකු ඒවා ඊට යන්නේ ගොඩ නැගිල්ලක ප්‍රමාණ අපිට හිතන විදිහට දානවනේ මේකේ හරියට මැනලම දාන්න ඕන හරියට මැනලම මිනුම් ලකුණු වෙන්න ඕන නැත්නම් වැරදි තමයි හරි බලන්න කොයි නිවසක බිම් සැලැස්ම කියලා දීලා තියෙන සටහන් තියා ඒක බැලුවමත් පේනවනේ හිතන මිනුම් වලින් දාන්න බෑ ඔයි කියන විදිහට මිනුම් දෙන්න ඕන හරි පරිමාණ රූප කියලා මාතෘකාව ලියලා එහෙනම් පරිමාණ